හරි එතකොට මේ වීඩියෝ එක සිංහලෙන් තියෙන්නේ complex variables මුලින් ඉඳන් අග වෙනකම්ම steps keep එකකින් ඔයගොල්ලන්ට හොඳට ඉගෙන ගන්න පුළුවන් මේ වීඩියෝ ටික මුලින් ඉඳන් හොඳට බලුවම හැමෝම පෑනුගුයි quality ගුයි අරගෙන හැස්ටි එතකොට complex variables ඉසෙට් කියලා complex number එකක් ගත්තොත් අපි ඒක x දාන iy කියලා define කරමු එතකොට මේකේ real part එක x imaginary part එක y හරි එතකොට මතක තියා ගන්න ඕනේ im z එවත් imaginary z කියනකොට මේ i ලියන්නේ නැහැ i ලියුවොත් වැරදි ඊළඟට z bar හරි z ගේ conjugate එක x minus iy ඒකදී කරන්නේ මේ මෙතන තියෙන sin එක මාරු කරන එක තමයි bar එක ගන්නකොට කරන්නේ පහ ගන්නකොට ඊළඟට modulus එක ඒකදී කරන්නේ real part එකයි imaginary part එකයි වර්ග කරලා දෙක එකතු කරලා ඒකේ වර්ගමූලය ගන්නවා හරි පොඩි දේවල් ඊළඟට මෙන්න මේ දෙක use කරලා real z im z හොයා ගන්න පුළුවන් එතකොට මේ මගේ channel එකේ කලින් video බලලා කොහොමද කරන්න කියලා එහෙම හදලා ඇති ඒව බලලා පොඩ්ඩක් ඒක ඉගෙන ගන්න පුළුවන් කරන්නේ මේ දෙක එකතු කරනවා එතකොට 2x සමානයි මේ දෙක කියලා එනවා එකතුව ඊට පස්සේ අපි ඒක x උත්තර කරලා ලියනවා එතකොට x කියන්නේ real part එක ඒ විදිහට real z im z වෙන්න පුළුවන් ඊළඟ එක තමයි z භාගයේ බා තිබ්බොත් එතකොට අපි දන්නවා z x දාන iy නම් z භාගය කියන්නේ x ඍණ iy එතකොට i මේක උඩින් මෙහෙම භාගයක් දැම්මොත් මේ ලකුණ මාරු කරනවා ඒ කියන්නේ z භාගයේ බා හරි ඒක සමාන වෙන්නේ x දාන iy ට z භාගයේ බා එතකොට අපිට මේ එන්නේ මේකම තමයි එතකොට අපිට එකෙන් කියන්න පුළුවන් z භාගයේ බා කියන්නේ z කියලා ඊළඟට මාපාංක z වර්ගය z z බා එතකොට මේකත් මතක තියාගන්න කැල්කියුලේෂන් වලදී ඕන වෙනවා මේවා එන්නේ කොහොමද කියලා මම කලින් කරපු වීඩියෝ වල ඉංග්‍රීසියෙන් ඇති එතකොට භාෂා ප්‍රශ්නයක් නැහැ මැත්ස් ඉගෙන ගන්න සිංහලෙන් තිබ්බත් දෙමළෙන් තිබ්බත් ඉංග්‍රීසියෙන් තිබ්බත් ප්‍රංශ ඕන භාෂාවෙන් තිබ්බට මැත්ස් කියන්නේ විශ්ව භාෂාවක් නිසා ඕන භාෂාවෙන් කරලා තිබ්බත් ඉගෙන ගන්න ප්‍රශ්නයක් එන්නේ නැහැ ඊළඟට z භාගයේ මාපාංකයේ සමානයි මාපාංක z එතකොට අපි දන්නවා මේක z නම් ඒකේ බා ගත්තොත් මේක එතකොට modulus of z කියන්නේ මේක හරි එතකොට x වර්ගය දාන y වර්ගයේ වර්ගමූලය එතකොට මේකේ වර්ගය ගත්තත් x වර්ගය දාන ඍණ y වර්ගයේ වර්ගමූලය එතකොට ඍණ y වර්ගය කියන්නේ y වර්ගයමයි එතකොට ඒකෙදි මේ දෙක සමානයි කියලා තේරෙනවා ඊළඟට තව ප්‍රතිඵලයක් e වල i5 ගේ බා ගත්තොත් e වල ඍණ i5 එතකොට මේවත් මේක එන්නේ e වල i theta කියන එක
මට ලියන්න පුළුවන් cos theta + i sin theta කියලා. එතකොට e වල ඍණ i theta කියන්නේ cos ඍණ theta + i sin ඍණ theta කියන එක. එතකොට අපි දන්න දෙයක් තමයි cos වල ඍණ theta කියන්නේ cos theta තමයි. ඊට පස්සේ sin වල ඍණ theta තිබ්බොත් ඍණ ලකුණ එළියට ගන්න පුළුවන් ඍණ i sin theta. හරිනේ? එතකොට ඒකෙන් මෙහෙම ගන්න පුළුවන්. මේවා මතක තියාගන්න ඕනේ. හරි. එතකොට දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ මෙතන z සමානයි x + y කියන්නේ කාටිසියන් ෆෝම් එක. ඊළඟට පෝලා ෆෝම් එක ඒක තමයි z සමානයි r e to the power i theta කියන එක. එතකොට මේකේ e to the power i theta ලියන්න පුළුවන් මට මේ විදිහට. ඒකෙන් set equals r වතාවක් මේක මෙතෙන් දාන්න පුළුවන්. හරි. ඒ විදිහටත් එතකොට complex number එකක් ලියන්න variable එක. ඊළඟට මේ දෙක use කරලා මේ ප්‍රතිඵල දෙක ලබා ගන්න පුළුවන්. අර උඩ අපි ගත්තා වගේ z bar වලින් real z im z ගත්තා වගේ ඒතර මගේ channel එකේ කලින් වීඩියෝ වල මම එක කළා ඇති ඉංග්‍රීසි මේක මේ දෙක එකතු කරලා සහ අයිගෙන් වැඩි කරලා එහෙම කරන්න පුළුවන් සෝරි අඩු කරලා මේක පළවෙනි මුලින්ම මේ දෙක එකතු කරනවා ඊළඟේදී කරන්නේ අඩු කර ඒකෙන් sin θ cos θ හොයා ගන්න පුළුවන් ඊළඟට බලමු complex plane එක circle එකක් අඳින්නේ කොහොමද කියලා එතකොට මේක තමයි සාධාරණ ආකාරය z කියන්නේ මොකක් හරි ස්ථාන i y වගේ එක එතකොට z node කියන්නේ center එක r කියන්නේ radius center කියන්නේ කේන්ද්‍රය array r වෙච්ච කේන්ද්‍රය z node වෙච්ච complex plane එකේ තියෙන circle එකක් අපි define කරන්නේ මෙහෙම එතකොට අපි ඒක අඳින්නේ දැන් අපිට උදාහරණයක් විදියට z ඍණ 2 මාපාංකේ සමානයි 3 කියලා තිබ්බොත් එතකොට අපි මුලින්ම මේක ලියා ගන්න ඕ z node සමානයි r විදියට දැන් මේකේ හදන්න දෙයක් නැහැ මෙතන ඍණ ලකුණක් තියෙන මෙතන ඍණ ඊට පස්සේ 2 කියන්නේ z node ඊළඟට r කියන්නේ 3යි එහෙනම් මේක අරය 3ක් වෙච්ච කේන්ද්‍රය 2 බිංදු වෙච්ච වෘත්තය අඳින්න දෙන්නේ එතකොට අපි දන්නවා දැන් 2 කියන්නේ 2 0 ඒ වගේ හරි එතකොට මේ කියන්නේ 2 + i 0 කියන එක එතකොට මේක ඉමේජිනරි පාර්ට් එකක් නැහැ එතකොට මේක ඛණ්ඩාංකයක් විදිහට ලියන්නේ මේ විදිහට හරි ඒවා පොඩි දේවල් මතක තියාගන්න එතකොට මේකේ r සමානයි 3යි එතකොට මේ තියෙන්නේ අපිට අවශ්‍ය වෘතය ඊළඟට ටියුබ් එකක් වගේ එකට මේක ටියුබ් එකක් වගේ මේකට අපි කියන ඇනියුලස් කියලා මේ කේන්ද්‍රය මෙතනින් දෙකටම එක කේන්ද්‍රයක් තියෙන්නේ මේකට r මේකට කැපිටල් r එතන මේ මැද්දේ එක අඳුරු වෙලා තිනවා එහෙනම් මේකේදී අපි ලියනවා නම් මේක z නෝට් නම් z - z නෝට් ගේ මාපාංකය හරි
මෙන්න මේ රීජන් එකේ තමයි තියෙන්නේ. හරි. එතකොට ඒකේ රීජන් එක ලියන්නේ මේ විදිහට. හරි මේ වගේ එකක් දීලා අඳින්න කිව්වොත් මේ කැපිටල් ලා මේ වගේ එකක් ඇඳ ගන්න පුළුවන් දැන් හැමෝට. හරි ඊළඟට යන් නිකන් මේ වගේ එකක් දුන්නොත් z equals x plus iy කියලා එකක් තියෙනවා කම්ප්ලෙක්ස් ප්ලේන් එකේ. එතකොට xy කියන්නේ රියල් නම්බර්. එතකොට x කියන එක ඒට වඩා වැඩි. එහෙනම් අපි දන්නවා මේ xy තලයේ ඊළඟට විශේෂ දෙයක් දැන් දැන් මේක අපිට ඕන නම් real z im z කියලා නම් කරන්න පුළුවන්. එතකොට නැත්නම් xy කියලාත් නම් කරන්න පුළුවන්. complex plane එක මම ඉතින් xy කියලා නම් කරා. එතකොට මේකේ මෙහෙම නම් කරොත් im z පැත්තට මේ i 2y ඒ වගේ දාන්න ඕනේ. හරි x equals a. හරි මෙතන inequal equality මේ x කියන එක greater than a වටා. එතකොට මේම පාට වෙලා නැහැ. ඒතර මේක නැති නිසා මේක කඩ ඉරක් වෙන්නේ. එහෙනම් a වඩා වැඩි. එහෙනම් මේ ටික පාට කරන්න ඕනේ මෙහෙම. එතකොට අපිට අදාළ region එක ඒක. ඊළඟට යම් a a කියලා තියෙන region එක shape මේක තමයි අපිට අදාළ region එක. දැන් මෙහෙම දුන්නම එකපාර real z im z අපි දාන්න වෙන්න පුළුවන්. නමුත් අපි ලේසියෙන් මේක විසඳ ගන්න පුළුවන්. අපි මේ වගේ ආදේශයක් දානවා මේකට z කියන්නේ x + iy කියලා. එහෙනම් ඒකේ real z අපි දන්නවා x, im z y කියලා දන්නවා. එහෙනම් ඊට අදාළව මෙන්න මේ සමීකරණයට real z / x, im z / y දාලා මේ මේක මේ විදිහට ලියා ගන්න පුළුවන් සමානතාව. ඊට පස්සේ අපි කරන්නේ y උක්ත කරනවා. අපි සාමාන්‍යයෙන් ඕන එකක් y සමානයි mx ධන c වගේ තමයි හදාගන්නේ. එතකොට මේ ඉනි අසමානතාවයත් එක්කම මේකේ 4x ධන 4 කියන එක y-ට කුඩයිව සමානයි. එහෙනම් අපි දන්නවා දැන් අපිට මේක තමයි අඳින්න දෙන්නේ. ඊට කලින් අපි y සමානයි 4x ධන 4 අඳිනවා. ඒක හැමෝටම අඳ ගන්න පුළුවන්. ඒක අමතක කට්ටියට කියනවා නම් x 0 කරාම y කියන එක 4යි. එහෙනම් x 0 වලදී y 4යි. මෙතන කැපෙනවා. ඊළඟට y 0 කරාම x 3 1යි. හරි. y 0 කරාම x 3 1යි. එහෙනම් මෙතන කැපෙනවා. මේ කොයින්ස් දෙක යා කරනවා. එහෙනම් මට ඕනේ රීජන් එක මේක. මොකද මේ y කියන එක ලොකුයි. මේක සමාන එක කඩ ඉරක් නෙමෙයි. එතකොට තද ඉරක්. ඊළඟට මේ ටිකත් එක්ක පාඩ කරන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි ගත්තොත් පොළ ෆෝම් එකෙන් දුන්නොත් මොකක් හරි කාටිසියෙන් විතරක් නෙමෙයි සහ තව දෙයක්. දැන් මෙතන අපි මෙහෙම ගත්තා. එතකොට අපි මෙතන z සමාන x ධන iy කියලා අරගෙන මේ විදිහට ගත්තා. නමුත් සමහර වෙලාවෙදී z සමානයි r වල it ද කියලා දාලා ගන්නෙන්නත් පුළුවන්. හරි. ඒකත් හොඳට මතක තියාගන්න හැම වෙලාවෙම x + iy ව නෙමෙයි. මේ ಜಾති දෙකකින් තියනවානේ. එතකොට ඒ අදාළ අවස්ථාවට ගන්න එක ගණන් හදලා ප්‍රැක්ටිස් එකෙන් පොඩ්ඩක් ගන්න. ඊට පස්සේ පල්ලෙහාට කිව්වා z සමානයි r වල i θ. එතකොට අපිට ඒක දීලා තියෙන කන්ඩිෂන් එකක් r කියන්නේ බිංදුවට වැඩි 3ට උඩයෝ සමානයි. ඊට පස්සේ θ වල රේන්ජ් එකක් මෙහෙම දීලා තිනවා. එහෙනම් r බිංදුවට අසමානයි
මෙතන බෝලේ පාට කරලා නැහැ. ඊළඟට බිංදු ඉදන් තුන වෙනකන් තියෙනවා මෙතෙන්ට මෙහෙම. එතකොට අපි මෙහෙම ගත්තා මෙහෙම රවුමක් තින් සර්කල් එක. එතකොට සර්කල් එකේ මෙතන ඉඳන් තමයි r මයි. හරි තීටා වයින්නේ මෙහෙම. හරි මෙහෙම තීටා. මේ අක්ෂයේ ඉඳන් මෙහෙට. එතකොට ඒ විදිහට ගත්තාම දැන් මෙතන තියෙන්නේ ඍණ 25 ඕ 3 නම් 0 වෙනවා. එතකොට කෝණය මේ ඔක්කොම සමානයි එහෙනම් මේ පැත්තට 25 ඕ 3 මෙහෙට ඇන්දා මේ ටික අඳුරු කරා මේ ටික තමයි බී. හරි. ඊළඟට තව විශේෂ දේවල් ටිකක් මේවා xy මේ complex numbers නා හරි complex variables නා මේක නිකන් මෙතන x කියන්නේ අර x plus iy වල ඒක නෙමෙයි මේක නිකන් z වගේ එකක් ඒතකොට මාපාංකය සංකීර්ණ සංඛ්‍යාව මාපාංකය සමාන බිංදුවයි කියන්නේ සංකීර්ණ සංඛ්‍යාව බිංදුවයි කියන එක ඊට පස්සේ ගුණිතයක් තිබ්බොත් ගුණිතයක මාපාංකය වෙන වෙනම කඩලා ලියන්න පුළුවන් මේ විදිහට ඊට පස්සේ එතකොට මෙතෙන් තියෙනවා xy කියන්නේ complex numbers හරි ඊළඟට x බෙදීම y වල මාපාංකය ගත්තත් එකයි බෙදලා ගත්තත් එකයි එතකොට මෙතන අනිවාර්යයෙන්ම මෙන්න මේක අසමානයි බිංදු වෙන්න ඕනේ හරි ඒක දන්නවනේ රට කැල්ල බිංදුවක් වෙන්න බෑ බෙදීමක් ඊළඟට ට්‍රයිඇන්ගල් ඉනීක්වලිටි එක x plus y ගේ මාපාංකය කුඩයි හෝ සමානයි මාපාංක x ධන මාපාංක y. එතකොට මේක ටිකක් විතර විශේෂයි. සමහර ගණන් වල තියෙන්න පුළුවන් ප්‍රූව් කරන්න එක්සැම්පල් එකක් විදියට මොකක් හරි හරිද? මොන වගේ එහෙම හරි මේකම දන්නේ මේ මේ වගේ එහෙම එක එක ගණන් එන්න පුළුවන් ඉතින් එක එක තමයි මේක අනිත් පැත්තට දෙන්න පුළුවන් ඒකේ අදාළ වේලාවට වෙනස් කරගන්න ඕනේ එතකොට ඒ වගේ වේලාවලදී ට්‍රයිඇන්ගල් ඉනීක්වලිටි එක අපි පාවිච්චි කරනවා ඊළඟට ඊළඟ ඩී මුවාස් තියරම් විශේෂයෙන්ම පෝලා ෆෝම් එකේ ගණන් හදනකොට ගොඩක් ඕන වෙන දෙයක් තමයි මේක එතකොට cos theta plus i sin theta වල n බලයක් තිබ්බොත් අපිට මේ n කියන එක මට මෙන්න මේ theta ගාවට ඇතුළට දාන්න පුළුවන්. එතකොට වටේ මෙහි තිබ්බ n එක අයින් වෙලා ඒක theta ගාවට යනවා. එතකොට මේක cos n theta plus i sin n theta. හරි. ඊළඟට දැන් මම මෙතන කිව්වා උඩ හරි තීටා කියන්නේ මොකක් හරි කෝණයක් නම් මෙහෙම ලියන්න පුළුවන් cos තීටා sin තීටා එතකොට තීටා කියන්නේ තීටා වෙනුවට z තිබ්බොත් complex number එකක් එතකොට අපිට ඒකෙනුත් cos z sin z අර විදිහම ලියන්න පුළුවන් ඒකත් calculation වලදී ඕන වෙනවා එතකොට සාමාන්‍යයෙන් ඉන්ට්‍රඩක්ෂන් එක ওই ටික තමයි කම්ප්ලෙක්ස් වල මේකේ මම ගණන් හදලා ඇති ඉංග්‍රීසියෙන් කලින් වීඩියෝ හයක් විතර දාලා ඇති ඒ ටික පොඩ්ඩක් බලන්න හැම එකම පියවර වශයෙන් නැති ඒ ටික බැලුවම ඒ ටික හොඳට පුළුවන් වෙයි ඊළඟට යන් කන්ටිනියුටි හරි කන්ටිනියුටි ඩෙෆිනිෂන් එක මේ තියෙන්නේ f z කියන ෆන්ක්ෂන් එක l කරා යනකොට කියන්නේ z z නෝට් යන වෙලාවේදී ෆන්ක්ෂන් එක l කරා යනවා එහෙනම් හෝ අපි ඒක මැතමැටිකලි ලියනවා මේ විදිහට හරි z මේක z කියන එක කියන z නෝට් යනකොට fz සමාන l හරි එතකොට ඒකේ epsilon delta definition එක මේක
given epsilon greater than 0 hari ekaṭa meme ekak pawathinawa delta kiyala visalai bindu kiyala ekak pawathinawalu menna meema vena vidiyata delta wala range eka meka hari etakota meewa theory part exam ekak wage karanakota epsilon delta division ලියන්න කියලා මේක ලියන්න ඕනේ මේ ඔක්කොම ඊට පස්සේ continuous හරි z note ලාවට function එකක් continuous කියනවා හරි limit z note යනකොට fz කියන එක fz note ඒ කියන්නේ මෙන්න මේ z note මේක ඇතුළට දැම්මම එන එක තමයි මේ තියෙන්නේ දවල් එක හරි එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා කියලා හිතනවා හරි මේවා ඔක්කොම ඩෙෆිනිෂන් පොඩ්ඩක් මතක තියාගන්න බලන්න ඊළඟට fz සමානයි ගාණ දිල් දෙන මේක කන්ටිනියස් දි කියලා 0 වල දිහාන්නේ හරි එතකොට 0 නොවන වෙලාවට ෆන්ක්ෂන් එක මේ උඩ ගැල්ල 0 වෙන වෙලාවට බිංදුවයි 0 වෙන වෙලාවට බිංදුවයි හරි එහෙනම් අපිට පෙන්වන්න දෙන්නේ අපි මෙන්න මේකට ওই ටික දැම්මොත් limit z ආගන්නයි z නෝට් වගේ තියෙන බිංදුව අපිට බිංදුවේදී අහන්නේ මේ ෆන්ක්ෂන් එක කන්ටිනියස්ද කියලා එහෙනම් fz සමානයි එතකොට f z නෝට් කියන්නේ මේ දින බිංදුව එහෙනම් F බිංදුව එතකොට එහෙනම් මෙන්න මේක සමානයි F බිංදුව වෙනවාද කියලා තමයි අපි බලන්න ඕනේ මස් ෂෝ හරි එතකොට අපි කරන්න ඕනේ අපි දැන් දන්නවා අපේ දීලා තියෙන ෆන්ක්ෂන් එක 0 වෙලාවේදී මේ දීලා තියෙන ෆන්ක්ෂන් එක 0 වෙලාවේදී 0 හරි එතකොට මේ දකුණු පැත්ත හරි දකුණු පැත්ත අපි හොයාගෙන තියෙන්නේ එතකොට අපි බලන්න ඕනේ මේ පැත්තත් 0 ඒ කියන්නේ මේකම තියෙනවා හරි එතකොට අපි දැන් ඔන්න left hand side එක ගන්නවා ඊට පස්සේ limit z 0 කරා යනකොට x z එහෙනම් අපි z තියෙනවා x දාන iy z වල තියෙනවා එහෙනම් z 0 ට යනවා නම් x 0 ට යනවා නේ y 0 ට යනවා එහෙනම් අපි මෙතන කරන්නේ continuity differentiability වගේ ගණන් හදනකොට මෙන්න මේ වගේ discontinuous ඒවා හරි අපි ගොඩක් කියලා වැඩ කරන්නේ මෙන්න මෙහෙම මේ දෙකේම limits ගන්නවා මොකද x උත් තියෙනවා y තියෙනවා එතකොට අපි කරන්නේ fz කියන්නේ නිකන් වෙලාවට im එතකොට අපි දන්නවා im z කියන්නේ y modulus of ඒ කියන්නේ මහාපාංකය මහාපාං x වර්ගය දන y වර්ගයේ වර්ගමූලය එහෙනම් y යට x වර්ගය දන y වර්ගයේ වර්ගමූලය අපේ අපිට z බිංදුවට අසමානලට එහෙනම් අපි x uy y දෙකම 0 කරා යවනවා දැන් අපිට මෙහෙම ලිමිට් එකක් එකපාර ගන්න බෑ අපි ඒ වෙලාවට කරන්නේ එක ක්‍රමයක් තමයි ලිමිට් along the path y axis හරි ඒ කියන්නේ y axis එක දිගේ ලිමිට් එක ගන්නකොට x කියන්නේ 0 x අපි 0 කරනවා ඒක 0 නේ එහෙනම් මේක x 0 කරාම එතකොට මේවා නැහැ මේක ලයින් වෙනවානේ ඒකල් දිග ගන්න ඊට පස්සේ y 0 කරා යනවා sorry x 0 x 0 කරා යනවා එහෙනම් y යට 0 + y ස්කියා එතකොට මම මුලින් මේකල් සුළු කරලා තමයි මම y 0 ට යවන්නේ හරි එතකොට limit y ten y 0 ට යනකොට y යට මෙතන y වර්ගයේ වර්ගමූලයේ y මේකයි මේක ලැබුණා මේකයි එනං මෙතනින් එන්නේ එකයි කියලා. ඊළඟට යනවා පල්ලෙහා කැලලට. ඊළඟට තියන්නේ අපි දැන් අපි මුලින් කරේ x0 කරා.
එහෙනම් දැන් ඊළඟට y0 කරන්න ඕනේ. එහෙනම් y0 කරන්න යනකොටත් ඒ වගේම තමයි ලිමිට් එක x axis එකෙන් ගන්නවා. x axis එක දිගේ එහෙනම් අපි දන්නවා x axis එක දිගේ ලිමිට් එක ගන්නකොට y කියන්නේ බිඳුවයි. එහෙනම් අර අර උඩ තිබ්බ මේ ෆෝමියුලා එකටම මේක අපි y0 කරනවා. එහෙනම් ලිමිට් x 0 කරා යද්දි 0 යට මේක. එහෙනම් ලිමිට් x 0 ට යනකොට 0 යට x. එහෙනම් 0 කියන එකක් මොන සංඛ්‍යාවකින් බිඳුවක්? 0 බිඳුව හැර. එතකොට මේක අදාළ වෙන්නේ ලිමිට් x tends to 0 0 කියලා ඉන්නේ මෙතන. මේක සුම් කරා. ඉතින් මේක කීයට යවුවත් බිඳුව බිඳුවමයි. ඒක තමයි ඒ කියන්නේ. එහෙනම් මේ ලිමිට්ස් දෙක අසමානයි. හරි. එතකොට අපි දන්නවා ලිමිට් එකක් එක්සිස්ට් වෙන නම් ඒ ලිමිට්ස් දෙක සමාන වෙන්න ඕනේ. එක සමානයි එක කියලා වනම් හරි. නමුත් මෙතන වෙන එකක් එන්නේ උත්තර දෙකක් එන්නේ. දෙවෙනි එකේදී දෙන්නේ දෙක. පළවෙනි එකේදී දෙන්නේ එක. හරිනේ. එතකොට මේ දෙක අසමානයි. එහෙනම් ලිමිට් එක එක්සිස්ට් නැහැ. එහෙනම් z සමානයි 0 වලදී මෙහෙම එකක් හොයන්න බෑ. හරි. මෙහෙම එකක් හොයන්න බෑ. හරි. එහෙනම් අපි කියනවා ෆන්ක්ෂන් එක කන්ටිනියස් නැහැ කියලා. හරි. ඊළඟට තව ක්‍රමයක් තමයි. දැන් අපිට මෙහෙම එකක් න්යාවේ ලිමිට් x y 0 z 0 ට යනකොට f z කියන එක. ඒතර අපේ ෆන්ක්ෂන් එක මේක. එතකොට අපි කරන්නේ පොදුවේ y mx කියලා ගන්නවා. එතකොට y mx කියලා ගන්නකොට x කැල් විතරයි තියෙන්නේ. x 0 කරා යද්දි එතන fx සමානයි. එතකොට y ට mx දානවා උඩරයි පල්ලෙහාටයි. ඊට පස්සේ මට x වර්ගයක් එළියට අරගෙන මෙහෙම වර්ගමූලයේ එළියට අරගෙන හරි m වර්ගයේ දාන එකේ මෙහෙම ලියන්න පුළුවන්. ඒතර මේ කියන්නේ x මේ x කැපෙනවා. එහෙනම් m යට m වර්ගයේ දාන එකේ වර්ගමූලයේ කියලා එනවා. ඒක තමයි මේ. හරි. x කීයට යවුවත් මේක වෙනස් වෙන්නේ නැහැ. ඒක මෙහෙම එකක් එන්නේ. නමුත් මෙතන m කියන්නේ පැරාමීටර් වැලියු වෙනවා. ඒ කියන්නේ m ට ගන්න පුළුවන් අපි කැමති සංඛ්‍යාවක් 1 2 3 4 නැත්නම් ඍණ ගණනක් හරි m ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ m මත මේක රඳා පවතිනවා. එහෙනම් මේ ලිමිට් එක නිශ්චිතතාවයක් නැහැ. එහෙනම් මේක එක්සිස්ට් වෙන්නේ නැහැ. අනේ පවතින්නේ නැහැ. එහෙනම් ඒ ෆන්ක්ෂන් එක ඒ 0 වලදී කන්ටිනියස් නැහැ කියලා අපිට එහෙම කියන්න පුළුවන්. ඊළඟට ඩිෆරෙන්ෂියබිලිටි එකත් කන්ටිනියුටි වගේම තමයි හොයනකොට. එතකොට මම කලින් channel එකේ වීඩියෝස් වල කළා ඇති මේ ගැන. එතකොට දැන් මම උඩ එක සිංහලෙන් කියලා දුන්නා. දැන් කාට හරි ඉංග්‍රීසි ලොග්ගුවට බැරි කෙනෙක් ඉන්නවා නම් දැන් තේරෙනවා කොහොමද කරන්නේ කියලා. එතකොට මේ විදිහටම තමයි මේක තමයි ඩිෆරෙන්ෂියබිල් ඉෂඩ් නෝට් වලදී ඒ ෆන්ක්ෂන් එක ඩිෆරෙන්ෂියබල් නම් මේක චෙක් කරන්න දෙන්නේ අර විදිහටම තමයි. එතකොට මේක එප්සයිලන් ඩෙල්ටා ඩෙෆිනිෂන් එක මේක මතක තියාගන්න එක්සෑම් වල තියරි පාර්ට් වලට ඇහුවොත් ලියන්න වෙනවා අනිවාර්යෙන්. ඊළඟට මේකේ ගණන් හදනකොටත් මේ වගේම තමයි. එක්කෝ මේ සෙකන්ඩ් මෙතඩ් එක දාන්න පුළුවන් නැත්නම් මේ වගේ එකක් දාන්න පුළුවන්. එතකොට මගේ කලින් වීඩියෝස් බලන්න ඒක බැලුවම හොඳට පුළුවන්. ඊළඟට යනවා වැදගත් පාට් එකට කෝච් රීමාන් ඉක්වේෂන්ස්. හරි. එතකොට අපිට ඊට කලින් පොඩ්ඩක් පොඩි දෙයක් ඉගෙන ගන්න තියෙනවා. fz සමානයි z² වගේ ෆන්ක්ෂන් එකක් දුන්නා.
එතකොට මට මේක ලියන්න පුළුවන් u uxy plus i vxy කියන උදාහරණයක් විදිහට fz කියන එක මට u plus iv විදිහට ලියන්න පුළුවන් හරි එතකොට මේ uv කියන්නේ xy වල function දැන් example z bar කියලා තිබ්බොත් එතකොට z කියන්නේ x දාන iy නම එතකොට මට z bar ලේසියෙන් ලියන්න පුළුවන් x - iy හරි එහෙනම් මට මේක ලියන්න පුළුවන් x + i - y කියලා එහෙනම් මේකේ u xy කියන්නේ මේක ඊළාට මේක v xy එතකොට ගොඩක් කට්ටියට අමතක වෙන දේක් තමයි මෙන්න මේ ඍණ ලකුණ හරි මොකක් හරි දැන් අපිට අන්තිම උත්තරේ ලොකු මේ වගේ වහිනේනේ එක්සෑම් වලදී ලොකු වෙනවා අය වතාව කොහොම ආව අපි කරන්නේ මෙන්න මේක විතරයි u xy කොහොම ගන්නවා මේක v කියලා ගන්නවා එතකොට සම්පූර්ණ වැරදි දැන් ඍණ කැලලක් තියෙනවානේ එතකොට මේ කැලල හරි වුණාද නැහැ ඍණ නැතු උත්තරේ වැරදි හරි එතකොට v එක අනිවාර්යෙන් මේ ඍණ කැලල ගන්න ඕනේ ඒකයි මම මෙහෙම කියන්නේ කියලා කිව්වේ හරි එතකොට අපිට ඒ විදිහට fz කියලා එකක් දුන්නොත් u + iv විදිහට ලියන්න පුළුවන් ඊළඟ එක තමයි fz දැන් මෙහෙම u + iv p කියලා ලියනවානේ එතකොට මේක xy වල ෆන්ක්ෂන් එකක් කියලා මම දැන් කිව්වා. එතකොට මේ වගේම fz කියන එක මට u r theta + i v r theta කියලා මෙහෙම හදා ගන්නත් පුළුවන්. මොකද fz සමානයි log z වගේ හරි මොකක් හරි එකක් දුන්නොත් සා ඒ වගේ ඒ අවස්ථාවට අදාළව අපිට මේ වගේ හදා ගන්න පුළුවන් හරි එතකොට ඒ ගැන සැලකිලිමත් වෙන්න විශේෂයෙන් fz සමානයි මොකක් හරි කියලා දුන්න ගමන් අපි දැන් z වර්ගයේ තිබ්බයි කියමු එතකොට දැන් මේ වෙලාවදී අපි x + iy ගේ ස්කාඩ් කියලා අරගෙන මේකෙන් u + i v කියලා ගන්නවා. එතකොට u කියන්නේ v කියන්නේ මොකක්ද කියලා අපිට හොයා ගන්න පුළුවන්. එතකොට මගේ channel එකේ කලින් videos වල ඇති මේක කොහොමද කරන්න කියලා. එතකොට ඒ වගේ polar form එක આવොත් හරි r e වල i theta මේකනේ set කියන්නේ. එතකොට මේක දාලා u r theta + i v r theta ඔම හදාගන්න පුළුවන් හරි ඊට පස්සේ එතකොට කෝච් රීමාන් ඉක්වේෂන්ස් මේක ගොඩක් වැදගත් වෙනවා මෙතනින් එහාට තියෙනවා මේ මේ කෝච් රීමාන් ඉක්වේෂන්ස් ඊට පස්සේ තියෙනවා ඇනලිටික් ෆන්ක්ෂන් හාමොනික් ෆන්ක්ෂන් ආමුනි කොන්ජුගේට් ඒවට වඩා ඉස්සරහට ගොඩක් කම්ප්ලෙක්ස් වල තියෙන දේවල් තමයි කෝචි ඉන්ටිග්‍රල් තියරම් කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා එතකොට ඇනලිටික් කියන්නේ මොකද්ද හරි එතකොට ඒ තියරම්ස් ඇප්ලයි කරන්න නම් අපි අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ මොකද්ද ඇනලිටික් කියන්නේ තොර ඇනලිටික් කියන්නේ මොකද්ද කියලා දැනගන්න මේක දැනන් ඉන්න ඕනේ. හරි. එතකොට ඒකයි මේ පාඩම ස්ටෙප් වයිස් යන්නේ. මුල ඉඳන් කරන්න ඕනේ තැනකින් පටන් අරන් එහෙම කරන්න අමාරුයි කම්ප්ලෙක්ස් වගේ එකක්. මොකද එන්නෙන් කම්ප්ලෙක්ස් නම්ින්ම තේරෙනවා සිංගලින් කියනවා සංකීර්ණයි. හරිද? කම්ප්ලෙක්ස් කියන සංකීර්ණයි. ඒකින්ද ඒ කියන්නේ අවධානය යොමු කරන්න. හරි. එතකොට දැන් අපි කෝචි රීමාන් ඉක්වේෂන් ඩා බයි යූ ඕ ඩා බයි එක්ස් පාර්ෂල් ඩෙරිවේටිව්ස් තියෙන්නේ
අපි දන්නවා මොකක් හරි ෆන්ක්ෂන් එකක් x ගෙන් ආංශිකව අවකලනය කරා ඊළාට v කියන එක y ගෙන් හරි මේකයි ඒතර මේ දෙක මොකක් හරි ගාණකින් බලමු f z කියලා තියෙන ෆන්ක්ෂන් එකක් u + iv කියලා ලියන්න පුළුවන් ඒතර මේකේ මේ u මෙන්න මේ අතර සම්බන්ධ තමයි මේ තියෙන්නේ හරි u කියන එක කෙනා x ගෙන් අවකලනය කරලා එන උත්තරේ v කියන එක කෙනා y ගෙන් අවකලනය කරලා එන උත්තරයට සමාන වෙන්න ඕනේ සහ හොදි ආ මේ ඕනේ මේ සහ මේකත් වෙන්න ඕනේ එතකොට මේ දෙකම උනොත් අපි කියනවා මේ ෆන්ක්ෂන් එක කෝචි රීමාන් ඉක්වේෂන් සටිස්ෆයි කරනවා කියලා ඊළඟට කියොත් ඇනලිටික් මේ පොලර් ෆෝම් එකට ඒකෙත් තියන මේ දෙකක් මේක මතක තියාගන්න ඕනේ හරි එතකොට මේ දෙක දෙකම සටිස්ෆයි කරොත් අපි කියන මේ ෆන්ක්ෂන් එක කෝචි රීමාන් ඉක්වේෂන් සටිස්ෆයි කරනවා කියලා මේක මතක තියාගන්න ලේසි ක්‍රමයක් u v කියලා උඩින් දාන්න මෙතන x y කියලා දාන්න මේ පැත්තේ මාරු වලට y x කියලා දාන්න මෙතන ඉන්න ලබුණා දාන්න හරි ඩාබ u යට ඩාබ x සමානයි අනිත් එක v යට y u යට y කියන්නේ v යට x හැබැයි ඉඳා හරි එහෙනම් මතක තියාගන්න ඊළඟට මේක හරි u v දාන්න r t ට දාන්න මෙතන r දැම්මම නම් මෙතන එකයට r දාන්න හරි ඊට මෙතන t ට දැම්මොත් මෙතන ඍණ r කියලා දාන්න හරි එහෙම තමන් මමතව තියාගන්නේ ඕගොල්ලොත් මොකක් හරි ක්‍රමයක් මත තියාගෙන මොකද මේ මේවා දෙන්නේ එක්සෑම් එකක් කරන්න ගියොත් කෝචි රීමාන් ඉක්වේෂන්ස් මේ සටිස්ෆයි කරනවාද කියලා විතරයි අහන්නේ තෝඩ අපි මේවා මතව තියාගන්න කවුරු හරි මේවා මාරු ගොල්ල ලිව්වත් වැරදීන් ඊළඟ තමයි දැන් ඔප්පු කරන්න දුන්නොත් මේවා ගන්න විදිය එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඉතින් එතකොට ඔප්පු කිරීම බලාගෙන යන්න හරි ගණන් බලමු fxy සමානයි y ඝනය ඍණ 3x වර්ගයේ y ඝන i මොකද දිනවා එහෙනම් මේක fz සමානයි අර z වර්ගයේ වගේ එකක් එහෙම නෙමෙයි මෙතන කඩලම දීලා තිනවා ලේසියට මේක uxy මේක vxy ඊට පස්සේ uxy vxy එහෙනම් මට අවශ්‍ය මේක කෝචි රීමාන් සටිස්ෆයි කරනවා කියලා බලන්න එහෙනම් මම මේ පාර්ෂල් ඩෙරිවේටිව්ස් මුලින් හොයාගන්න ඩාබයි යට ඩාබ x ඩාබයි යට ඩාබ y ඊළඟට ඩාබ v යට ඩාබ y ඩාබ v යට ඩාබ x ඔයලා ඉවරලා තමයි බලන්නේ මේකයි මේකයි මේව සෙට් වෙනවා කියලා හරි එතකොට මම මුලින්ම මේ ටික හොයාගන්න වෙන වෙනම හරි එතකොට හැමෝටම ආංශික අවකලනය පුළුවන් ඊට පස්සේ v v කියන එකත් ඒ වගේ මම හොයා ගන්නවා ඩාබ y යට ඩාබ x ඩාබ y යට ඩාබ y ඊට පස්සේ අපි අර උඩ මේක චෙක් කරලා බලනවා ඩාබ y යට ඩාබ y සමානයි - ඩාබ y යට ඩාබ x දීන ඒ වගේ මේ මේක එතකොට මේකට අනුව 1 4 මෙහෙම වෙනවා 2 3 මේක සමාන වෙනවා එහෙනම් මේ ෆන්ක්ෂන් එක කෝචි රීමාන් මම මෙතනින් CR කියලා දාන්නේ එතකොට මේක කෝචි රීමාන් ඉක්වේෂන් සටිස්ෆයි වෙනවා කියලා අපිට කියන්න පුළුවන් හරිද ඊළඟට තව වැදගත් කාරණයක් මොකක් හරි ෆන්ක්ෂන් එකක් කෝචි රීමාන් ඉක්වේෂන් සටිස්ෆයි කරනවා නම් අපි කියනවා ඒක ඇනලිටික් ෆන්ක්ෂන් එකක් කියලා ඊළඟට මුළු ඇනලිටික් මුළු කම්ප්ලෙක්ස් ප්ලේන් එකේම අපි මොකද C කියලා දානවා. හරි C කපලා දින්නේ දන්නවනේ ඉතින්. R real numbers වලට ඔබ ලියනවා වගේ C කම්ප්ලෙක්ස්. එතකොට ඇනලිටික් මුළු කම්ප්ලෙක්ස් ප්ලේන් එකේම ඇනලිටික් වුණොත් අපි කියනවා ඒක entire ෆන්ක්ෂන් එකක් කියලා.
එතකොට හැමෝටම තේරෙන්නේ නැති කියලා හිතනවා විශේෂයෙන්ම දැන් අපිට දුන්නොත් show that is this function is analytic එහෙම කියලා දුන්නොත් අපි කරන්න ඕනේ Cauchy Riemann දාලා බලන්න හරි ඊළඟට අපෙන් ආනෝ මේක entire function එකක් කියලා හරි එතකොට දැන් අපිට analytic කියන්නේ නැහැ එහෙනම් අපි Cauchy Riemann equations දාලා මුළු complex plane එකටම ඒක හරිද කියලා බලන්න හරි දැන් උදාහරණයක් විදිහට අපි දැන් ලාබයි වලට උඩරයන් මෙහෙමදී ඩබ්ලිව් එක ඩබ්ලිව් සමානයි ඩබ්ලිව් එකට ඩබ්ලිව් හරි එතකොට ඩබ්ලිව් එකට ඩබ්ලිව් සමානයි ඩබ්ලිව් එකට ඩබ්ලිව් හරි අපි මේක ඇදුවම මේ පැත්ත එනවා x කියලා හරි මේ පැත්ත එනවා y කියලා හරි දැන් මේක අපි දැක්ක ගමන් අසමානයි හරි එතකොට මේක දැක්ක ගමන් කියන්නේ අසමානයි නමුත් x y කියන එක දැන් අපි දන්නවා ඉසෙට් කියන්නේ x + iy හරි එතකොට ඉසෙට් බිංදු වුණොත් ඒ කියන්නේ මේකත් බිංදුවයි මේකත් බිංදුවයි එහෙනම් මේක ඉසෙට් equal 0 වෙලාවේදී මේක Cauchy Riemann හරි හරි අනිත් එකත් බලන්න ඕනේ මේ මම බැලුවේ මේකේ දකුණු පැත්ත විතරයි හරි මේක විතර නෙමෙයි මේ පැත්තත් බලන්න ඕනේ එතකොට මේ වගේ උත්තර එන්න පුළුවන් හරි x දරන්නේ 2x වගේ හරි එතකොට දැන් මේ අපේ මේ අපිට දුන්න efficient කියන function එක 0 වෙලාවට විතරයි Cauchy Riemann satisfy කරන්නේ හරි එතකොට ඒක entire නෙමෙයි හරිනේ ඒක තේරුම් ගන්න ඕනේ එතකොට function එක මුළු whole complex plane එකේම හරි දැන් මේ x 0 වෙලාවට විතරයිනේ මේක අනිත් වෙලාවට අසමානයි හරි එතකොට ඒ වගේ මේ අර දැන් මම කිව්වා වගේ ඒවා එන්ටයර් නැහැ අපිට දැන් මේ උදාවේ මේ වගේ ඒවා ඕන තැනක හරි කොහෙදී බැලුවත් මේවා සමාන නැහැනම් ඒවා එන්ටයර් හරි ඊළඟට ඇනලිටික් ෆන්ක්ෂන් සහ ඩිෆරෙන්ෂියබල් ෆන්ක්ෂන් අතර සම්බන්ධය කියනවා නම් ෆන්ක්ෂන් එකක් ඇනලිටික් නම් අපිට කියන්න පුළුවන් ඒ ෆන්ක්ෂන් එක ඩිෆරෙන්ෂියබල් වෙනවා ඊළඟට කියනවා දැන් අපි දන්නවා p කියන එක කියන අර ලොජික් වගේ දෙයක් හරි ඉම්ප්ලයිස් q උනොත් හරි එතකොට ඒකෙන් කියන්න බෑනේ q කියන එක කියන අපි මේ p කියන එක කියන q q ට ඉම්ප්ලයිස් වුවත් q ගෙන් එහෙම කියන්න බෑනේ p කියලා එතකොට ඒක තමයි ඇනලිටික් ෆන්ක්ෂන් එකක් ඇනලිටික් නම් අපිට කියන්න පුළුවන් ඒක ඩිෆරෙන්ෂියබල් කියලා. එතකොට ෆන්ක්ෂන් එක ඩිෆරෙන්ෂියබල් වූ පමණින් අපිට ඒක ඇනලිටික් කියන්න බෑ. හරි. එතකොට ඒක මතක තියාගන්න ඕනේ. දැන් ගොඩක් ගණනක් දීලා මෙහෙම අහන්න පුළුවන්. මේ ෆන්ක්ෂන් එක ඩිෆරෙන්ෂියබල්ද? ඩිෆරෙන්ෂියබල්ද කියලා නිකන් ප්‍රශ්නයක් අහනවා f z කියලා දීලා. හරි එතකොට කැමති නම් අර උඩ තිබ්බ ඩෙෆිනිෂන් එක දාලා එහෙම බලන්නත් පුළුවන් නැත්නම් Cauchy Riemann equations දාලා ඇනලිටික් වුණොත් හරිනේ එහෙනම් ඒකෙන් අපිට කියන්න පුළුවන් ඩිෆරෙන්ෂියබල් කියලා හරි එතකොට ඒක හරිනේ එතකොට එහෙම ඩිෆරෙන්ෂියබල් කියන එක හරි එතකොට කවුරු හරි ගොත් මේ ෆන්ක්ෂන් එක ඩිෆරෙන්ෂියබල් ඒ නිසා මේක එතකොට දැන් ගණන් දෙන්නේ පියවර විදියනේ මුලින්ම දෙනවා මොකක් හරි ෆන්ක්ෂන් එකක් u + iv වගේ ලියන්න හරි ඒ වගේ ඊට පස්සේ එමු දීලා කියනවා Cauchy Riemann දාන්න දෙනවා අර ඇනලිටික් එන්ටයර්ද කියලා අහනවා ඇනලිටික්ද කියලා අහනවා ඩිෆරෙන්ෂියබල්ද ඔහොම එක එක අහනවානේ එතකොට අපි කියමු දැන් ඇනලිටික් එන්ටයර් මුකුත් අහන්න නැතුව අපිට කියනවා මේ fz කියලා මොකක් හරි ෆන්ක්ෂන් එකක් දීලා මේක ඩිෆරෙන්ෂියබල්ද කියලා බලන්න එතකොට අපි කියමුකෝ ෆන්ක්ෂන් එක ඩිෆරෙන්ෂියබල් වුණා කියලා හරි එතකොට ඩිෆරෙන්ෂියබල් වුණා කියලා ෆන්ක්ෂන් එක ඇනලිටික් වෙන්නේ නැහැ හරි එතකොට ඒක චෙක් කරන්න ඕනේ Cauchy Riemann equation එක හරි එතකොට කිව්ව දේවල් ටික පොඩ ඒ ටික හොඳට අහගන්න හරි ඒක ගොඩක් exam එකේදී වටිනවා ඉක්මනට කියාගෙන යා ඉතින් කට්ටිය වෙලා
තීනේ දිහා හරි ඊට පස්සේ අපිට f' iset කියන එක හරි දැන් f iset කියලා ෆන්ක්ෂන් එකක් තිබ්බොත් ඒකේ f' හරි අවකල අපිට හොයන්න පුළුවන් මේ ෆන්ක්ෂන් එක කෝචි රීමාන් ඉක්වේෂන් සටිස්ෆයි කරනවා නම් එහෙනම් අපිට මෙන්න මේ ඉක්වේෂන් දෙකෙන් හරි f' iset හොයන්න පුළුවන් හරි එතකොට ඒකත් මතක තියාගන්න ඒ අර වගේම තමයි හරි මේක මොකද සුළු කිරීමේ පහසුව සඳහා තමයි මේ වගේ වා තියෙන්නේ නැත්නම් අපි දන්න වෙන විදිහකට එහෙම වරනත් පුළුවන් හරි ඊළඟට අපි යම් හාමොනික් ෆන්ක්ෂන් එකක් මොක කියන්නේ මොකක්ද කියලා බලන්න එතකොට අපි කියනවා ෆන්ක්ෂන් එකක් ලප්ලාස් ඉක්වේෂන් එක සටිස්ෆයි කරනවා නම් ඒක හාමොනික් කියලා එතකොට ෆන්ක්ෂන් එකක් ලප්ලාස් ඉක්වේෂන් එක සටිස්ෆයි කරනවා නම් අපි කියනවා ඒක හාමොනික් කියලා එතකොට අපි බලමු මොකද්ද ලප්ලාස් ඉක්වේෂන් කියන්නේ කියලා තව තියරි දෙකක් තුනක් තියෙන එකක් බලමු ඊළඟට f z කියන එක අපි ලියන්න පුළුවන් ඕන්ලාවට u + iv කියලා ඊට පස්සේ එතකොට මේ මේ f z කියන ෆන්ක්ෂන් එක ඇනලිටික් ෆන්ක්ෂන් එකක් නේද හරි එහෙනම් මේ දෙකම හාමොනික් වෙනවා හරි හොඳට හිතර ගන්න කියන ඒවා හරි ඉමින් දැන් ඔයගොල්ලෝ තේරුම් නැත්තම් ආයි බලන්න රිවයින් කරලා හරි දැන් ෆන්ක්ෂන් එකක් ලප්ලාස් ඉක්වේෂන් එක සටිස්ෆයි කරනවා නම් ඒක හාමොනික් හරි ඒක පළවෙනි එක ඊළඟට කියනවා f z කියන u + iv එතකොට ඒක ඇනලිටික් ෆන්ක්ෂන් එකක් නම් හරි u and v are both harmonic functions හරි එතකොට මේක ඇනලිටික් නම් u v කියන්නේ දෙකම harmonic functions හරි පොඩ්ඩක් ඉන්න ඊට පස්සේ තව දුරටත් කියනවා නම් u and v දැන් f z කියන්නේ දැන් අපිට මොකක් හරි f z කියලා එකක් දුන්නොත් අපි ඒකේ දැන් එකපාර දැන් z cube වගේ මොකක් හරි දුන්නොත් අපිට ඒක එකපාර u ඉලියන් එක හොයන්න ඕනේ. ඒතර මේකට x + iy කියලා දාලා එහෙම ඕක එක්ස්පෑන්ඩ් කරලා හරි නැත්තම් වෙන ෆන්ක්ෂන් එකක් දුන්නොත් r වල it හරි මොකක් හරි දාලා ඒ විදිහට ලියා ගන්නවා හරි එතකොට ඒක ඒක සමංගය ඇතුලේ තියෙන්නේ ඊට පස්සේ u and v හරි එතකොට මේක මෙතන ටිකක් වැදගත් දෙයක් කියන්නේ u v කියන්නේ conjugate harmonic function හරි එතකොට මෙන්න මේ u v කියන දෙන්න හාමොනික් සහ කෝචි රීමාන් සටිස්ෆයි කරොත් අපි කියනවා ඒකට කොන්ජුගේට් හාමොනික් ෆන්ක්ෂන් කියලා හරි හරි හොඳට අහගන්න u v කියන එක හරිද හාමොනික් හාමොනික් කියන්නේ අපි දන්නවනේ ලප්ලාස් ඉක්වේෂන් එක මම කියන්න මොකක්ද කියලා එතකොට u v කියන දෙන්නම හාමොනික් වෙලා කෝචි රීමාන් ඉක්වේෂන් සටිස්ෆයි කරොත් අපි ඒවට කියන කොන්ජුගේට් හාමොනික් කියලා හරි හරි ප්‍රාපියම් මොකද්ද ලප්ලාස් ඉක්වේෂන් කියලා බලන්න හරි එතකොට අපි දන්නවා z වර්ගයේ u සමානයි හරි uxx ධන
UYY සමානයි හරිද? එතකොට මේක තමයි Laplace equation එක. එහෙනම් මේක satisfy කරනවාද කියලා බලන්න. හරි? එතකොට U කියලා function එකක් දුන්නොත් මෙහෙම හරි අපි මුලින් කරන්නේ UX. අපි මේක UX කියලා කෙටියෙන් ලියනවා. හරි? මේක UXX කියලා ලියනවා. ඊට පස්සේ මේක UY කියලා ලියනවා. මේක UYY කියලා ලියනවා. හරි? එතකොට අපිට මේ අපි දැන් partial derivatives ගැන අපි හොඳට දන්නවා. එතකොට මේක partially x කින් අවකලනය කළා මේක හොයනවා මේ ඊට පස්සේ දෙවෙනි එකත් හොයා ගන්නවා. y තේමයි ඊට පස්සේ grad වර්ගයේ u සමානයි එතකොට මෙන්න මේ දෙවෙනි දෙක එකතු කරා. මේක 0. එහෙනම් මේක Laplace equation satisfy කරනවා. හරි. එහෙනම් මේක u කියන්නේ harmonic function එක. එතකොට ඒ වගේම u harmonic function එක u harmonic නම් මෙහෙම වෙන්න ඕනේ. v harmonic නම් මෙහෙම වෙන්න ඕනේ. එතකොට ඒකත් මතක තියාගන්න. හරි. ලේසි දැන් මේ function එක මාරු වෙනකොට ඉතින් සුළු කිරීම වෙනස් වෙනවා ඒකයි. නැත්තම් මේ වගේ එහෙම ලොකු අමාරුවක් නැහැ. ඊළඟට හරි දැන් ඔන්න තව ටිකක් අලුත් දෙයකට යන්නේ. එතකොට මේ conjugate harmonic හරිද? ඒ කියන්නේ මෙහෙමයි. දැන් u කියන එකේ conjugate harmonic එක හොයන්න කිව්වොත් අපි හොයන්න ඕනේ v. v කියන එකේ conjugate harmonic එක හොයන්න කිව්වොත් අපි හොයන්න ඕනේ u. හරිද? දැන් හරි ඒක මුලින් අවබෝධ කර ගන්න. හරි. ඊළඟ දේ තමයි u කියන එක දීලා හරි මේක conjugate harmonic මේක u කියන්නේ මෙහෙම එකක් මේක conjugate harmonic නා එහෙනම් මේකේ function එක මොකක්ද? ඒ කියන්නේ f z නේ. එතකොට ඊළඟට ඒ වගේම v කියන්නේ මෙහෙමයි conjugate harmonic නෝ. ඒතර අපෙන් ඒක අහන්නේ නැහැ දැන් එක එක ප්‍රොබ්ලම්ස් වල හැටි හරි. එතකොට දැන් මේක ඒ වගේ දීලා v යන conjugate harmonic නම් එයා දාලා function එක හොයන්න හරි. එතකොට මේ හදන්න විශේෂ ක්‍රම තියෙනවා. දැන් අපිට කිව්වොත් u කියන එක දෙනවා. u කියන එක කෙනා දීලා අපිට කියනවා මේකේ conjugate harmonic එක හොයන්න කියලා. එහෙනම් අපි හොයන්න ඕනේ v. හරි. එතකොට අපි ඒ වගේ ගණන් හදන්න total differentiation Mill-Thomson theorem මේ දෙක පාවිච්චි කරනවා. ඊට අපි බලමු මොකද total differentiation නම් හැමෝම දන්න දෙයක්. අපි dv කියන එක ගත්තොත් dv/x dx + dv/y dy හරි. එතකොට දැන් අපිට u නේ දෙන්නේ. හරි. එතකොට අපි දන්නවා මේක conjugate harmonic එක හොයන්න ගියාම අපි හොයන්න ඕන v. හරි. එතකොට හිතර ගන්න ඕනේ ඒක. දැන් u කියන එක කෙනා අපිට දෙන්නේ. අපි හොයන්න ඕනේ v. එහෙනම් දැන් අපි දන්නු conjugate harmonic නම් උඩට ගියා. හරි. දැන් මේ වගේ ඉතින් exam එකට බලන්න බෑ. මේකේ මම පැහැදිලි කරවන්න බලන්නේ. මේ උඩට පහළ යන්නේ මේ ඔක්කොම හිතේ හොඳට මතක තියාගන්න ඕනේ. ලියලා ලියලා. ගොඩක් අපි ගණන් හදනකොට ප්‍රැක්ටිස් එක තමයි ඕනේ. හරි මතක තියාගන්න ඕනේ ක්‍රමේ. නමුත් හදන يعني විදිය හරි කොහොම හරි විතරයි නැත්නම් මේම මේක මේ විදිහට આવුත් එහෙම මේ හැම එකම මතක තියාගන්න බෑ. හරි. අතොර conjugate harmonic කියන්නේ harmonic and Cauchy Riemann satisfy කරන්න ඕනේ. හරි. එහෙනම් ගියා පල්ලෙයා. හරි. කාණට ගියා. හරි. එහෙනම් තව තියෙදි දැන් අපි u කියන එක දීලා දිනවා v හොයන්න ඕනේ. හරි. එහෙනම් අපිට ඕනේ v හොයන්න නම් මෙන්න මේක තමයි total differentiation එක dv සමානයි. හරි x ගෙන් ගත්තා y ගෙන් ගත්තා එහෙම. දැන් අපි දන්නවා මේ u කියන එක කෙනා Cauchy Riemann satisfy කරනවා. හරි. එතකොට අපිට u කියන එක කෙනා දෙනවා. හරි. එතකොට අපි Cauchy Riemann equations තමයි මේ. හරි. එතකොට u කියන එක දෙනවා නම් අපිට මේ දෙක හොයාගන්න පුළුවන් මේකයි මේකයි.
එහෙනම් මේ පැත්ත අපි දන්නවා. හරි. එහෙනම් අපි මේක දන්නවා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මෙතන මයිනස් දින වැඩි ගන්න තියෙනවා. එහෙනම් අපි මේකේ මේකයි මේකයි දන්නවා. මෙතන උඩින් මේ දෙකෙන් අපිට හොයා ගන්න පුළුවන් මේ දෙක. හරි. එහෙනම් මේකත් දන්නවා. මේකත් දන්නවා. එහෙනම් අපි මේක අනුකලනය කරාම අපිට v කියන එක හොයා ගන්න පුළුවන්. හරි. එතකොට u කියන එකෙන් t වෙන එක විදිහක් තමයි. හරි. එතකොට v දුන්නොත් ඔය වගේම u හොයන්න පුළුවන්. ඒක ඊළඟට තියෙනවා. අර වගේමයි u හොයන්න නම් du සමානයි කියලා ගන්න ඕනේ. අර උඩ විදිහම එහෙනම් දැන් මේකේ v කියන එක අපිට දෙනවා. එහෙනම් කෝච් රීමන් ඉක්වේෂන්ස් වලින් මේවා අයින් කරන්න පුළුවන්. මේ කැලරි වලට v ගෙන් ගන්න කැලරි ටික අර ඉස්සෙල්ලා වගේ දාන. හරි මෙතන. අපි ගණන් හදනකොට තේරෙයි. ඊට පස්සේ අනුකලනය කරා u කියන එක ලැබුවා. හරි. ඊට පස්සේ අපි ගියොත් මිල් තොම්සන් තියරම් එකට. හරි. ඒකෝඩ මේකෙදි කරන්නේ අපිට u කෙලින්ම දෙනවා. u දුන්නාට පස්සේ අපි කෙලින්ම f z වෙනවා. හරි v හොයන්න යන්නේ. හරි. සමහර කෙනෙක්ට මෙහෙම කරනකොට වරදින්න පුළුවන්. මොකද ශික්ෂණය මේකදී පොඩි කාලයක් තියෙන්නේ අනුකලනයේ පැටලෙන්න පුළුවන් එහෙම වෙනවා ඉතින්. හරි බැරුව නෙමෙයි වෙලාවයි ඔක්කොම බලපානවනේ ඉතින්. එතකොට සමහර ලාට මේ රින්න ලකුණක් එහෙම වුණොත් ගණන් වරදින. හරි. එතකොට ඒ වගේ වෙලාවට මේක මෙන්න මේක ගොඩක් වටිනවා. මේ ඉපිසෙට් කියන්නේ මේ කරන්නේ. හරි. ඒතර අපි දන්නවනේ ඕනම එපිසෙට් කියන එක කොයි දිහ ලියන්න පුළුවන් නැත්නම් UR theta plus IVR theta කියලා. හරිද? එතකොට ඒ විදිහට කියනවා නම් එතකොට මේක එපිසෙට් එතකොට අපිට U කියන එක මොකක් හරි එක දුන්නොත් අපිට කෙලින්ම කිව්වොත් මේක කොන්ජුගේට් හාමොනික් එකෙන් එපිසෙට් හොයන්න කියලා. අපි මෙන්න මේක මතක තියාගන්න ඕනේ. මෙන්න මේක දාලා අපි අදාළ එපිල කෙලිම හොයනවා. අපි බොහොම ලේසි ගණක් හදනකොට තේරෙයි. එතකොට මේකේ 51 කියන්නේ මේක, 52 කියන්නේ මේක. හරි මතක තියාගන්න. u දුන්නොත් මෙතන ඍණ ලකුණක් තියෙන කියලා මතක තියාගන්න. හරි මෙතන z බිංදුව, මෙතන z බිංදුව ප්‍රශ්නයක් නැහැ. මෙතන w යට x මොකද අපිට දෙන එකනේ, දෙන එකෙන් මේ හොයන්න පුළුවන්. ඊළඟ w වල y මේ. හරි. හරි අපි ගානකින් බලමු. හරි. ඊට පස්සේ මේ වගේම අපිට මොකක් හරි එක v දීලා ෆන්ක්ෂන් එක කෙලින්ම වන්න ගියොත් මෙතන තින්නේ ප්ලස් අර විදිහම z බිංදුව, e බිංදුව. හරි කොහොමද අන්තිමට අනුකලනය කරන සියයක් එකතු කරන්නේ? ඒක. එතකොට අපි මේකේ හරි මෙතන v8y v8x හරි මේ දෙක මතක තියාගන්න. හරි. හරි අපි ගානකට යමු. u කියන්නේ x4 ඍණ මෙහෙම දීලා තිනවා. එහෙනම් මම ux ඒ කියන්නේ w යට x හරි එහෙනම් මං උඩට යනවා. හරි. දැන් මට ඕනේ u දුන්නොත් මට ඕනේ මේ දෙක x u y. හරි. ඊට පස්සේ හරි මම එකෙන් u x u y වා ගන්නවා. පාර්ෂල් ඩිෆරෙන්ෂියේෂන් මොකටම ප්‍රශ්නයක් නැති නිසා මං ඒවා කියලා දෙන්නේ නැහැ. හරි. එහෙනම් දැන් මිල්නේ තොම්සන් දානකොට හරි එතකොට අපිට ඕනේ 51 ඩට ගියොත් මෙතන z 0 52 z 0. හරි. එහෙනම් දැන් 51 කියන්නේ මේක. එහෙනම් 51 මේ දින්නේ x, y. ඒක සමානයි මේකට. හරි. එතකොට z 0 කියන එක මේ අපිට ඕනේ. එහෙනම් මම කරන්නේ x තියෙන දැනට z ගන්නවා, y තියෙන දැනට 0 දානවා. හරි. එතකොට මේකේ x තියෙන දැනට z දාලා y තියෙන දැනට
සීරෝ දැම්මම මට පල්ලේ එතන එනවා 51 ඉසෙට් 0 කියන්නේ මේක 52 ඉසෙට් 0 කියන්නේ මේක හරි එහෙනම් ඊට පස්සේ අපි ඒ විදිහට අරගෙන මේක මේ ඉක්වේෂන් එකට දාලා මේ ඉක්වේෂන් එකට දාලා අපි මෙතන හොයනවා එතකොට මෙතන පොඩි වැරදීමක් තියෙනවා මෙතන ඍණ ලකුණක් තියෙන්නේ හරි එතකොට මෙන්න මෙතනත් ඍණ ලකුණක් වෙනවා හරි එතකොට ඒක පොඩි මිස්ටේක් එකක් अंतिम उत्तरे එතකොට ඒ වගේ වෙලාවට තමයි මෙන්න මේක තාර. හරි. අපි ඊළඟට ගියොත් තව එක්සැම්පල් එකකට. තව ටිකක් වෙනස් ක්‍රමයක්. යමති කට්ටියට උඩ ක්‍රම දෙක අනුගමනය කරන්න පුළුවන්. ට්‍රික් එකක් කියනවා නම් කාට හරි ටෝටල් ඩිෆරෙන්ෂියේෂන් කරන්න නිකන් කම්මැලි වගේ හිතුනොත්. හරි. U දීලා V හොයන්න කිව්වොත් හරි එතකොට කෙනෙක්ට පුළුවන් U දීලා U වලින් කෙලින්ම FZ ගන්න මේ විදිහට හරිද ඊට පස්සේ මේ FZ කියන එක එක්ස්පෑන්ඩ් කරලා රීසෙට් X + IY දාලා FZ කියන එක මට හදා ගන්න පුළුවන් U + IV විදිහට ඒතර U කියන එක මේක වෙන්න ඕනේ එහෙනම් එතනින් V එහෙම ගන්න පුළුවන් ඉතින් ටිකක් दिखाई नमूट वेला हदिश्यवादी तम टोटल डिफरेंशिएशन उत्तरे हर दिखा मेम बल हर तेरह दंडी कनेक्ट पुला यूदी एक बार हर मेके यू प्लस ई वे हदा एक्स प्लस එතකොට මේකෙන් u u දීලා මේ u වලින් මිල්නේ තොම්සන් එක දාලා fz කියන එක හොයලා ඒක මේ වගේ කඩාගෙන එන්නේ මේ u එන්න ඕනේ ඒකෙන් එහෙම v ගන්න පුළුවන් හරිද ක්‍රමයේ වැඩක් නැහැ ඉතරේ තමයි ඕනේ නැත්තම් total differentiation පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට තවත් ක්‍රමයක් තමයි දැන් මේ කියලා දෙන්නේ හරි එතකොට prove that v equals omega is harmonic find u such that if xy equals u plus iv is analytic හරි එහෙනම් මට එකෙන් u හොයන්න කියන්නේ එහෙනම් මට මුලින්ම මේක කියනවා v is harmonic කියලා හරි එතකොට ලැප්ලාස් දාලා බලනවා හරි 0 වෙනවා එහෙනම් මේක හාමොනික් ඒක හරි ඊළඟට මම දැන් වෙන කැලලක් කියන්නේ හරි එහෙනම් දැන් මෙතන මට කියනවා fxy මෙන්න මේක ඇන්ලිටික් කියලා එහෙනම් ඇන්ලිටික් කියවගම මතක් වෙන්න ඕනේ මේක කෝච්චි රීමාන් ඉක්වේෂන් සටිස්ෆයි කරනයි කියලා හරි ඒක තමයි මේක හරි
එතකොට තව දෙයක් තමයි ගණන් හදනකොට මෙන්න මෙහෙම ලියන්න පුරුදු වෙන්න. මේ වලට ලකුණු හම්බ වෙනවා. ඇන්ලිටික් කියන්නේ මොකද්ද කියලා අපි ටග් ගාලා මේක නිකන් දානවා තමයි. නමුත් මේ ලියන ඒවාට පොඩි පොඩි ලකුණු ගණන් හම්බ වෙනවා. හරි. එතකොට ඊළඟ ඩාබ එතකොට අපි දන්නවා කෝචි රීමාන් ඉක්වේෂන්ස් මොනවද කියලා කලින් ඉගෙන ගත්තා. එහෙනම් හරි මම උඩට ගියා. හරි. එහෙනම් අපි දන්නවා ඩාබයි වලට ඩාබයි මේකට සමානයි. එහෙනම් ඩාබයි වලට ඩාබයි අපි කලින් හෙව්වා මෙතන. ඩාබ වලට ඩාබයි VY කියලා. VY කියන්නේ මේක. හරි. VY කියන්නේ මේක. එහෙනම් ඒක ගත්තම මෙතන හරි මේකට සමානයි. එහෙනම් ඊට පස්සේ මම කරන්නේ මම මේක x විශේෂයෙන් ඒ කියන්නේ with respect ඒ කියන්නේ dx වලින් අනුකලනය කරනවා. හරි. හරි. ඉතින් ඉන්ටිග්‍රේට් කරනවා. හරි. එහෙනම් මට මේ පැත්ත වෙනවා x 3x ගණයේ විදිහ 3 ඍණ 3y වර්ග x. හරි. දැන් මෙතන මම මෙතන පාර්ෂල් ඩෙරිවේටිව් එකක් තියෙන්නේ. එහෙනම් මෙතන හරි x ගෙන් මේක අවකලනය කරාම මට මේක එන්නේ. හරි. ඒ කියන්නේ මේක අනුකලනය කරාමනේ මේක එන්න ඕනේ. එහෙනම් සාධාරණව ගත්තොත් මේ පැත්තේ x පද විතරක් තිබ්බොත් මේන එක හරි. හරි. ඒකට අනුකලනයේදී අපි දන්නවා තව මොකක් හරි ටර්ම් එක මේ දැන් මේක x ගෙන් විතරක් පාර්ශලි ගන්න නිසා හරි. එතකොට මෙතන y ගේ ටර්ම් එකක් තියෙන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේක දාන්න අමතක කරන්න එපා. හරි. මෙහෙම ඉන්ටිග්‍රේට් කරනකොට මොකද මෙතන පාර්ශලි තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් කොන්ස්ටන්ට් නෙමේ කොන්ස්ටන්ට් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. y ගේ ටර්ම් එකක් තියෙයි කියලා අපි ගන්නවා. හරි. එහෙම නැත්නම් ඒක කැපිලෑයි. හරි. ඊට පස්සේ ඒක සමානයි. හරි 3යි 3යි කැපෙනවා. මේක එනවා අංශ එක. ඊට පස්සේ මම කරන්නේ දැන් මට ආවේ මෙන්න මේක. හරි. u කියන්නේ මෙන්න මේකනේ. ඊට පස්සේ මම මේකයි y ගෙන් අවකලනය කරා. හරි. මුලින්ම කරේ x ගෙන් අනුකලනය කරා. ඊළඟට y ගෙන් අවකලනය කරා. හරි. සෝ හරි. එතකොට u v කියලා so u equals කියලා මේක තියෙනවා. එහෙනම් මම y ගෙන් අවකලනය කරනවා. මේක 0. මේ පැත්ත මේක අවකලනය කරාම මේ මේවා කියනවා 5' y. හරි. ඊට පස්සේ අපි දන්නවා මේක w u වලට w y කියන්නේ. හරි. කෝචි රීමාන් ඉක්වේෂන්ස් වලින් මතක නැත්නම් උඩින් බලන්න w වල y කියන්නේ minus w වල x. එතකොට minus w වල x හරි vx කියන්නේ ඒකනේ w වල x නේ. මෙතන ඔය දිනවා එනවා minus එක ඍණ 6 x y. හරි. මේක ඍණ 6 x y. එතකොට මේක දානවා. හරි. මම මෙතන ලියලා තියනවා මේ පැත්තෙන්. හරි. ඊට පස්සේ මේක 6 x y 6 x y කැපිලා ගියාම 0. එහෙනම් මේක කොන්ස්ටන්ට් එකක් ආබිටරි කොන්ස්ටන්ට් එකක් k. එහෙනම් අපේ u කියන්නේ මේක. එතකොට එතනින් අදට ඉවරයි. ඊළඟ එකේදී අපි බලමු කොම්ප්ලෙක්ස් ඉන්ටිග්‍රේෂන් ඉඳන්. එතන ඉඳන් ගොඩක් වැදගත් කොම්ප්ලෙක්ස් ඉන්ටිග්‍රේෂන් Cauchy integral theorem, Cauchy integral formula, Cauchy integral formula for derivatives. ඊට ඒකට පස්සේ එකේදී Taylor series, Lorentz series. ඊට පස්සේ එකේදී residue theorem එතනින් ඉවරයි. එතකොට ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකේ දාන්න පුළුවන්. තේරෙන්නේ නැති කෙනෙක් තියෙනවා නම් අයි කරන්න කියලා හරි මොකක් හරි. එහෙනම් thanks for watching. හරි. අපි ආයි හම්බ වෙමු.